Morning guys, so I am here today to have breakfast, especially the most like my breakfast dishes, masala dosa Indian. So ඔන්න ඉතින් මම ආවා රක්කොලට. මේ තියෙන මං ඉන්න තැන විනාඩි 5ක් විතරෙන් ආය ජසිරා කියලා පොඩි ටවුන් එකක්. ඒකේ මං මම දැක්ක ඉන්දියන් කඩයක් තියෙනවා. මේක තමයි නම මසාලා ස්ට්‍රීට් රෙස්ටුරන්ට්. So අද මම මේකෙන් තමයි මසාලා දෝස එකක් ගන්න හදන්නේ. කන්න කොහොමද කියලා මම කියන්නේ ඔයාලට කොහොමද කියලා අරහා. මොකද ඉන්දියන් ෆුඩ් කොහොමත් රසයි. උදේට මේ බ්‍රෙක්ෆාස්ට් එක තමයි මාරම ගහ මේක ඉන්දියන් ෆුඩ් මසාලා දෝසෙන් මාරයි. අද බලමු අලුත්ම එක්ස්පීරියන්ස් එකක් කොහොමද කියලා. ඒ වගේම මම ඔයාලට අලුත් දෙයක් කරන මගේ වීඩියෝ එකෙන්. හැම වීඩියෝ එකෙන් මම මගේ මොකද ඉස්සර මාර ආසාවක් තිබ්බ මේ ජර්මන් ඉගෙන ගන්න. දැන් පොඩ්ඩක් අමතක වෙලා තියෙන මොකද ජොබ් එකත් එක්ක. මම අද ඉඳලා හැම වීඩියෝ එකෙන්ම ජර්මන් වචන දෙකක් තුනක් මම කියනවා. කවුරුරි ඒක කරෙක්ෂන් කරන්න පුළුවන් වැඩි නම්, ඒ වගේම මම තව දෙයක් කරනවා, ප්‍රශ්න අහනවා. ඒකට උත්තර දීපෙන්න මම බලාපොරොත්තු වෙන පොඩි gift voucher එකක් දෙන්න පස් දෙනෙක් තෝරලා. මගේ comments 100 කර පස්සේ කවුද comments දාන්නේ මම දෙන්න හදනවා වීඩියෝ එක දෙක gift voucher එකක්. එනම් මේ restaurant එක මේක තමයි යන්නේ. අපි ගිහලා බලමු restaurant එක. මේ ගොඩක් දේවල් තියෙන, මම ගිහලා menu එකත් පෙන්නන්න. ගිහලා බලමු ඇතුළේ කොහොමද කියලා. Have it your menu no? මෙන්න මේක තමයි මේගොල්ලන්ගේ තියෙන මෙනු එක. මේකේ තියෙන මේ ගොඩක් වැරයිටිස් තියෙනවා ඉන්දියාවේ. මේ දෝසා නම් ගොඩක් වැරයිටිස් තියෙනවා. අපි දැන් ගන්නේ මසාලා දෝසෙකනේ. ඉන්දියන් කට්ටේ වැරයිටිස් ගොඩක් තියෙනවා. ටේස්ට් එක සුපර් ටේස්ට් තියෙන මේ ගොල්ලන්. එක එක ඇතර උදේ තියෙන ලන්ච් එක තියෙනවා, ඩිනර් එක තියෙනවා. ප්‍රථමම කන්නාවේ මසාලා දෝසා. බලමු මසාලා දෝසා කොහොමද කියලා මේ කාලි වරලා. හරි. එහෙනම් මාත් එක්ක ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්. සාමාන්‍යයෙන් ඒ වගේ නෙවෙයි මේ හැම ඉන්දියන් කඩේකම මේ ටිෂු পেපර් එක මේක තියලා තියෙනවා. ඒ කඩල රිසෙට් එක තියලා තියෙනවා. මේගොලු බෝට බෝටල් එක දෙනවා. දැන් මොට්ට වට ඕන මොට්ට වට දෙනවා. ඒක මේ ට්‍රැඩිෂනල් සාමාන්‍ය සලාඩ් එක තියෙන ඉස්සර මේ ලන්ච් එකට ඩිනර් එකට. දැන් මේක මේ පොඩි කඩයක් වුණා නම් මේක මේ මාර ලස්සනට හදලා තියෙනවා මේක. බෑන් දාලා මේ පොඩි පොඩි ඩෙකොරේෂන්ස් දාලා මේක මාර ලස්සනයි. ට්‍රැඩිෂනල් ඉන්දියන් විදියට. මාර ලස්සනයි. දැන් මම බාබුද දිගට මේක වීඩියෝස් කරන්න. එහෙනම් වීඩියෝ එකෙන් හම්බ වෙමු. මෙතනින් තමයි ඔක්කොම ඒගොල්ලෝ වියන්නේ. මිලංගේ තව අලුත් එකක් තියෙන මේ ෆ්‍රෙෂ් මිල්ක් කියලා එකක් මාර රහයි. බලමු ඒකත් එක්ක කොහොමද කියලා ඉවරද. හරි. ඔන්න එහෙනම් මගේ මසාලා දෝසෙක ඇවිල්ලා තියෙනවා. බා ලස්සනයි මේක ඇතුළේ උපුටි කියලා. මේක දෙනවා මේ සැර එකක් සම්බල් දාලා මේක සම්බල් එකක් මේක ඉතින් සැර නැහැ. දත්ත උල්ටි වඩේ එකක්, ඒක විශේෂම මාස් එකක්, පොඩි ග්‍රේවි එකක් දෙනවා. අර මොකද මේක තමයි නක් පොඩි. ආයෙත්
Video. දැන් කට්ටියන වෙලාව ඉත එන්න මම මාත්තලා පාරි වල අයිත වත් දෙන්න මේක එන ගේම දෙන්න ගන්න වුණත් වැඩි මේ රස කඩියට ටක්කල කන්නවට කට්ටිය වැඩි ඉත කතා කරන්න හැයි ඔන්න හොමයි ලොග් එක අද කරේ ෆුඩ් ලොග් එක උදේකයා මසාල දෝස එකක් රහම රසම රස කියලා වැඩක් නෑ. අද ඉඳ පටන් ගන්නවා හැම ඉරදාම ෆුඩ් බ්ලොග් එකක් ගන්න. මොකද ඉරද තමයි නිමාඩු දවස. ඊට කලින් දවස් වෙන්න බෑ. වෙයිට් කරලා තියෙන වෙලාවක් යනවනේ. මාර රහයි දිරම් 18ක් ගිය මොකම 23ක් ගත්ත නැසම් මා දිරම් 6ක් වගේ තමයි යන්නේ. ඔක්කොම අරගෙන ඉවරලා මෙන්න මේ මසාලා මේ ටී එකකුත් ගත්තනම් සුපර් කියලා වැඩක් නෑ. බ්‍රෙක්ෆාස්ට් එක කම්ප්ලීට්. සාමාන්‍යයෙන් අද මට 18ක් ගියාට යන්නේ දිරම් 6ක් 7ක් වගේ 5කින් වගේ ෂේප් වෙන්න පුළුවන්. මේගොල්ලෝ ගා ඉන්දියා අපේමත් තියෙන බලමු අපි ඉස්සරහට මොකද්ද කරන්න කියලා ෆුඩ් බ්ලොග් එකෙන්. අනිත් එක තමයි ආසම දෙයක් කරන්න කියලා බැලුවා පොඩි වෙනසක් හැමදේම හැම බ්ලොග් එකෙම ජර්මන් වචනයක් ඕවට කියලා දෙන්න බැලුවා. මම ජර්මන් එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි නමුත් මට ආසාවක් තිබ්බ ජර්මන් ඉගෙන ගන්න. මේ තාමත් මතකේ තියෙනවා. ඒ අපි බලමු කොහොමද කියලා. දැන් ඔන්න බලන්න උදේ මම ආවද බ්‍රෙක්ෆාස්ට් ගන්න. එතකොට මට කියන්න පුළුවන් ඉෂ්ගේහ ෆෘෂ්ටුක් ඉෂ් කියලා කියන්නේ මම, ගේහ කියන්නේ මම යනවා, නැත්නම් අයිගෝ. ෆෘෂ්ටුක් කියන්නේ ජර්මන් වලින් ඩොයිච්ලන් වලින් බ්‍රෙක්ෆාස්ට් එක. සෝ එතකොට ඉෂ්ගේහ ෆෘෂ්ටුක් කියන්නේ මම බ්‍රෙක්ෆාස්ට් එකට යනවා. මම බ්‍රෙක්ෆාස්ට් යනවා මොනවා හරි. ඔන්න ඔය වගේ මම ආසම කරන ලැංග්වේජ් එකකින් මට අතපසුවච දේවල් මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඒ වගේ මේක මටත් ආයෙත් මගේ මෙමරි එක රීකෝල් කරනවා. ඒ හින්දා හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එකත් එකතු වුණා නම් හැමෝම ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට්ස් කරන්න. මොකද මට ඔයගොල්ලන් කමෙන්ට්ස් ෂෙයාර් ඔක්කොම වටිනවා. මොකද ඉදිරියට යන්න අලුතෙන් පටන් ගත්තේ. මට මේක දිගින් දිගටම කරගෙන යන්න ඔයගොල්ලන්ගේ සපෝට් එක එතකොට උදව් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මගේ channel එක subscribe කරලා මාත් ඒක තුල ඉන්න අලුත් දේවල් දැනගන්න පුළුවන්. ඉස්සරහට ගොඩාක් ඉන්දියන් ෆුඩ් ගොඩාක් එයි. එහෙනම් අලුත් ලොග් එකකින් හමු. අද ඉර දවසින්ද වැඩ ගොඩාක් තියෙනවා කරන්න. එහෙනම් මම ආයෙත් යනවා රූම් එකට. රූම් එකට ගිහිල්ලා
අද කීනිින් වැට ටික්කල්ලා ඉට පස හම්බෝ. එනම් හැමෝට බුදුසරණය පටසමන්න බයි.